අපි ගෑස් සම්බන්ධයෙන් කතා කරනවා නම් අපිට ඉල්ලීමක් කරා ආර්බෝයික ආරක්ෂක CA කන්සියුමර් ෆයර්ස් ඔතොරිටි එකෙන් LP ගෑස් සිලින්ඩර් කිහිපයක් පරීක්ෂණයට ලක් කරලා දෙන්න කියලා. LPG අපි නෙට්ටු සමාගමටත් ලාබ් සමාගමටත් අපි දෙන්නේ නිවැරදි තත්ත්ව පරීක්ෂණයක් කරලා. ඉතින් අපෙන් ඉල්ලීමක් කරා එළඳපොළේ තියෙන ගෑස් සිලින්ඩර් කිහිපයක් පරීක්ෂා කරලා දෙන්න කියලා. එතුමන්ලා අපිට සිලින්ඩර් ගෙනත් දුන්නා. ඒ පාරිභෝගික කටයුතු අධිකාරිය අපෙන් කරපු ඉල්ලීමට රාජ්‍ය ආයතනයක් විදිහට අපි ඒ සහයෝගය ලබා දුන්නා. මේක පරීක්ෂණයට සාම්පල අපිට දුන්න පාරිභෝගික අධිකාරිය එක්ක විතරයි අපි මේ මේකේ ප්‍රතිඵල ගැන සාකච්ඡා කරන්නේ. ඒක මාධ්‍යයට හෝ වෙන කාටවත් එක්ක සාකච්ඡා ගන්න අපි රසායනාගාර නියමයන්ට අනුව අපිට එහෙම අයිතියක් නැහැ. ස්ටෑන්ඩයක් විදිහට ප්‍රොපේන් මෙච්චරයි බියුටේන් මෙච්චරයි කියලා පරාසයක් නැහැ ලංකාවේ. ප්‍රමිතිය ආයතනයෙන් ප්‍රසිද්ධ කරපු LP ගෑස් ප්‍රමිතියක් තියෙනවා. ඒගොල්ලෝ මට තේරෙන විදිහට ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලෝ පරීක්ෂා කරන්නේ ගෑස් නොපිරවූ සිලින්ඩර් පමණයි කියන එක තමයි ඒගොල්ලෝ කියන්නේ. මට තේරෙනවා කියන්නේ දැන් 430 කිලෝ පාස්කල් කියන එක ඔයා කියන්නේ දැන් SLI ආයතනයෙන් දීලා තියෙනවා මෙන්න වගේ ප්‍රමිතියක්. ඒ කියන නම්බර කියන්නේ එතකොට SLS ආයතනයෙන් දීපු LPG සම්බන්ධ ප්‍රමිතියේ පීඩනය 1430 කිලෝ පාස්කල් කියන එක තමයි ඒගොල්ලොන්ගේ නියමයේ තියෙන්නේ. ඊට අමතරව ප්‍රොපේන් කීයක්ද තියෙනවද බියුටේන් කීයක් තියෙනවද කියන එක ඒක නෑ. ඒ ප්‍රමිතියට තමයි LPG අපි මේ වෙනකන් සප්පේලා තින්නේ. වාර්තා සියල්ලක්ම දැනට ලැබිලා තිබෙන්නේ. ඒ අනුව අපි අද හවසත් දැන් සාකච්ඡාවක් පවත්වනවා. ඉදිරි අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. සාමාන්‍යයෙන් රටේ ගෑස් සිදුවන අනතුරු වලට වඩා වැඩි අනතුරු ප්‍රමාණයක් මේ අවස්ථාවේදී සිද්ධ වෙන දේ අපි පිළිගන්න ඕනේ. මේ ප්‍රශ්නේ සඳහා අපි අවශ්‍ය විසඳුම් කඩමින් ලබා දෙන්න ඕනේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.